අද මේ විශේෂ මාධ්‍ය සාකච්ඡා පවත්වන්නේ අපි පහුගිය කාලයේ මුළුල්ලේම වෘත්තීය සමිති සංධානයක් විදියට සෞඛ්‍ය පද්ධතියේ ඖෂධ සැපියුම් ජාලය සම්බන්ධවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපියුම් ඒකකයේ ඖෂධ නියාමන අධිකාරිය රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවන්හි නිසි එකඟතාවකින් තොරව සිදුවන ප්‍රසම්පාදන ක්‍රියා නිසා රටට වෙච්ච මූල්‍යලාභය ගැනත් මනුෂ්‍ය ජීවිත හානිය ගැනත් දිගටම කරුණු පැහැදිලි කළා. අප පහුගිය කාලේ ඉදිරිපත් කරපු හැම කරුණක්ම සාක්ෂාත් කරමින් විගණකාධිපතිතුමන් පසුගිය දාවෙනිදා සුවිශේෂී විගණන වාර්තාවක් නිකුත් කරනවා. ඒ තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපියුම් පද්ධතියත් ඖෂධ නියාමන අධිකාරියත් සම්බන්ධව මේ විගණන වාර්තාව. පිටු 850කට අධික මෙම විගණන වාර්තාව එතෙක් පෙතෙක් කාලයක් තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ සැපියුම් පද්ධතියක් සම්බන්ධව විගණකාධිපතිවරයා විසින් නිකුත් කරපු විශාලතම විගණන වාර්තාවට පත්වන අතරෙම මේ විගණන වාර්තාව මගින් අප මෙතෙක් දැන නොසිටි බොහෝ දූෂණ කරුණු ඒවට වගකිවිතු නිලධාරීන් ඔවුන් සම්බන්ධන ආකාරය ගැන ඉතාමත්ම සවිස්තරාත්මක වාර්තා කරලා තිබෙනවා. මේ රටේ සමස්ත මහජනතාවම විගණකාධිපතිවරයාටත් එම කාර්ය මණ්ඩලයටත් ස්තුතිවන්ත වෙන්න ඕන. මේ වගේ සවිස්තරාත්මක විගණන වාර්තාවක් නිර්දේශ සහ ඇමුණුම් සහිතව නිකුත් කිරීම ගැන. හැබැයි විගණකාධිපතිතුමන් දිගින් දිකටම මෙවැනි විගණන වාර්තා නිකුත් කළත් ඒවායේ සම්බන්ධ වන චෝදනා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවීමේ ආනිසංස අපි අද මාලිකා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී පැහැදිලිවම අත්විඳිනවා. මේ 2022-23 වර්ෂවල ඖෂධ සැපියුම් ජාලය සම්බන්ධවත් වෛද්‍ය සැපියුම් ඒකකයේ ඖෂධ නියාමන අධිකාරියේ ක්‍රියාකාරීත්වය සම්බන්ධ විගණන වාර්තාවට අනුව ඉතා පැහැදිලිව පෙන්වා දෙන කරුණක් තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයත් එහි වෛද්‍ය සැපියුම් ඒකකයත් වෛද්‍ය සැපියුම් ජාලයේ සම්බන්ධ අධ්‍යක්ෂ ජනරාල්වරුන් සහ අතිරේක ලේකම්වරුන්ද ඖෂධ නියාමන අධිකාරිය සහි අධ්‍යක්ෂක මණ්ඩලයත් ඇතැම් අවස්ථාවේ රාජ්‍ය ඖෂධ සංස්ථාවත් කැබිනට් මණ්ඩලය මුදල් අමාත්‍යාංශයේ නිර්දේශ සහ අනුමැතීන් නොසලකමින් මේ රටේ තියෙන සාමාන්‍ය ප්‍රසම්පාදන යාන්ත්‍රණයේ උපදෙස් මාර්ගෝපදේශ නොසලකමින් ප්‍රසම්පාදන ක්‍රියාවල නිරත වෙච්ච බව. මේක විශේෂත්වය තමයි සමහර ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලි වලට මේ කතා කරන අද දිනේ දක්වාම කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී නොමැති බවත් මේ මොහොත වන විටත් ඖෂධ සැපියුම් පද්ධතියේ බොහෝ අඩුපාඩු පවතින බව විගණකාධිපතිවරයා තම මේ වාර්තාව ඉතා පැහැදිලිව සඳහන් කරනවා. මේ විගණන වාර්තාවේ සුවිශේෂී කරුණු කිහිපයක් ගැන අවධානය යොමු කරන විට පසුගිය කාලයේදී ලංකාව තුළට ගෙන්වන ලද හෝ ලංකාවේ නිෂ්පාදනය කරපු භාවිතයෙන් ඉවත් කරපු තත්ත්වෙන් බාල ඖෂධවල වටිනාකම රුපියල් මිලියන 2500කට අධික බව වාර්තා කරනවා. ඒ වගේම තමයි ප්‍රශ්න සහගත ප්‍රසම්පාදන ක්‍රියාවට ලක්වෙච්ච ඖෂධ ප්‍රමාණය අවම තරමේ 80ක නියදියක් ඔවුන් පෙන්නුම් කරනවා. මේ සංඛ්‍යාව මීට වඩා වැඩි වෙන්න පුළුවන්. එම ප්‍රශ්න සහගත ප්‍රසම්පාදන ක්‍රියාවවලදී ඖෂධ 11ක් නිසා පමණක් අහිමි වෙච්ච මුදල රුපියල් මිලියන 709ක් තවත් ඖෂධ 4ක් නිසා අහිමි වෙච්ච මුදල රුපියල් මිලියන 187ක්. ඒ අනුව අපට පේනවා කිසිසේත්ම සුළු කොට තැකිය නොහැකි මූල්‍ය අලාභයක් පසුගිය අවුරුදු එකහමාරක කාලයේදී මේ රටේ සෞඛ්‍ය පද්ධතියට ඖෂධ සැපියුම් ජාලයේ ඖෂධ නියාමන අධිකාරිය මගින් සිදු කර තිබෙන බව. ඒ වගේම තමයි අපේ රටට ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලියේදී නියමිත ප්‍රසම්පාදනය යටතේ ඖෂධ ගෙන්වන්න සමාගමක් ලියාපදිංචි කරන විට සමහර සමාගම් ලියාපදිංචි කරන්න දවස් 300කට අධික කාලයක් ඖෂධ නියාමන අධිකාරිය ලබා ගන්නා විට තවත් සමහර සමාගම් කිහිපයක් දවස් 3-4කින් ඒ ලියාපදිංචි ලබාගෙන ඖෂධ ගේන්න කටයුතු කර ඇති බව මේ විගණන වාර්තාව පැහැදිලිව සඳහන් කරනවා. ඒ වගේම තමයි අපේ රට ගෙන ඖෂධවලින් 95% අදාළ නියමිත තත්ත්ව රසායනාගාර පරීක්ෂණවලදී පරීක්ෂණ ලක් නොවන බව සඳහන් කරනවා. පරීක්ෂණ ලක් කරන ඖෂධවලනුත් 5න් 1ක්වත් අඩුම තරමේ ගුණාත්මක භාවය හානි වීමේ නැත්නම් කොල්ටි ෆේල් තත්ත්වයට පත්වන බව වාර්තා කරනවා. දැන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ යටතේ ඖෂධ නියාමන අධිකාරී යටතේ වඩා ගුණාත්මක හා තාක්ෂණික වශයෙන් ඉහළ රසායනාගාර සේවා නොමැති වුණත් මේ විගණන වාර්තාව සඳහන් කරනවා වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ අමාත්‍යවරයා යටතේම පවතින ජාතික කාර්මික තාක්ෂණ ආයතනය ITI රුපියල් මිලියන 99ක් වියදම් කළා හදන ඉතා දියුණු රසායනාගාරයක් වුවත් අවාසනාවට සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ ඖෂධ නියාමන අධිකාරිය මෙම කාර්මික තාක්ෂණ ආයතනයේ සහය ඖෂධ පරීක්ෂා කරන්නට භාවිතා
කර නොමැති බවත් ඒ නිසා අතිවිශාල මූල්‍ය හානියක් අර කාර්මික තාක්ෂණ ආයතනය පිහිටුවීමට වියදම් කළ මුදල නිසා විනාශ වෙන බව. නිසා මං හිතන්නේ ඉතාමත්ම බරපතල කරුණු රැසක් මේ විකිරණ වාර්තාව නැවත නැවත සනාථ කරනවා. ඒ වගේම තමයි මේ විකිරණ වාර්තාව සඳහන් කරනවා පසුගිය කාලේ රෝගීන්ට ලබා දීපු ඖෂධ තත්ත්වයෙන් බාල බව දැනගන්නා විටත් බොහෝ ඖෂධ 150ක් ඉක්මවා රෝගීන්ට ලබා දී ඇති බව. මේක කනගාටුදායක තත්ත්වයේ තමයි බීපී වැකේන් වගේ නිර්වින්දන ඖෂධ පවා තත්ත්වයෙන් බාල බව හඳුනා ගන්නා විටත් එම ඖෂධ තොගවලින් 150කට වඩා වැඩි ප්‍රමාණයක් රෝගීන්ට එන්නත් කර අවසාන බව. එමනම් ඒ රෝගීන්ගේ ජීවිතවලට කවුරු වග කියනු යුතුද කියලා බරපතල ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා. ඒ වගේම තමයි මේ අවස්ථාවේ විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන තත්ත්වයෙන් බාල ඖෂධ නිසා 20/22 අවුරුද්දේ මේ රටට සිදුවෙච්ච හානිය රුපියල් මිලියන 349.3ක් බව සඳහන් කරනවා. මේක ඉතා ඉහළ ගයක් දරනවා පසුගිය අවුරුද්දේ 20/23 අවුරුද්ද වෙනකොට තත්ත්වයෙන් බාල ඖෂධ නිසා අපේ රට සිද්ධ වෙච්ච මූල්‍යමය හානිය රුපියල් මිලියන 2482.12ක් බව වාර්තා කරනවා. ඒ වගේම තමයි අපේ රටේ මේ වන විට මේ ප්‍රසම්පාදන යාන්ත්‍රණ ක්‍රියාවලි සහ මුලින්ම අවුල් වීමේදී ඖෂධ නියාමන අධිකාරිය ඍජුව වගකිව යුතු බව ඒ අධ්‍යක්ෂකවරයා ඇතුළු හිටපු අධ්‍යක්ෂක මණ්ඩලය වගකිව යුතු බව පැහැදිලිව මේ විකිරණ වාර්තාවේ සනාථ කරනවා. එතන සාමාන්‍ය ක්‍රමවේදයේ යටතේ ඖෂධ ගෙන්වීමේ ක්‍රම පවතිද්දී ලියාපදිංචි අත්හැරීමේ ක්‍රමය හදිසි අවස්ථාවේදී භාවිත කරන්න පුළුවන්කමක් තිබුණට COVID-19 යටතේ ලබා දෙන ලද මාර්ගෝපදේශ පසුගිය අවුරුද්ද වෙනකොට ඖෂධ ගෙන්වීම සඳහා ඒ අන්දමින්ම භාවිත කළ නොහැකි බව ඉතා පැහැදිලිව මුදල් අමාත්‍යාංශය සහ භාණ්ඩාගාරය දැනුවත් කර තිබියදී ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂකවරයා දැන් අත්තරංගුවේ පසුවන විධායක අධ්‍යක්ෂක විජිත් ගුණසේකර ඒ වගේම තමයි ඔහුගේ අධ්‍යක්ෂක මණ්ඩලය සාමාන්‍යයෙන් ඖෂධ ගෙන්වීමේ ක්‍රමය සඳහා තිබිච්ච ක්‍රම උල්ලංඝනය කරමින් ස්පෙෂල් පාත්‍රයෙන් නම් ක්‍රමයක් කරහා හිටපු විධායක අධ්‍යක්ෂකවරයාට මේ ප්‍රශ්න සහගත ඖෂධ ගන්වනු කරන්නට ඒ සඳහා අභිමත පරිදි ලියාපදිංචි අත්හැරීමේ ලිපි නිකුත් කරන්නට අත්තනෝමතික බලයක් ලබා දෙන ස්පෙෂල් පාත්‍ය ක්‍රමය ලබා දෙනවා. ඒ වගේම තමයි මේ විකිරණ වාර්තාවේ පැහැදිලිව සඳහන් කරනවා අවස්ථා පහකදී හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයකදී ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ මණ්ඩලය ඔවුන් සඳහන් කරනවා 2022 සැප්තැම්බර් 16 2022 ඔක්තෝබර් 21 2022 නොවැම්බර් 18 2022 දෙසැම්බර් 29 සහ 2022 දෙසැම්බර් 29 කියන දිනවලදී අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමවලදී මේ රට ඖෂධ ගෙන්වීමේදී එම හදිසියෙන් ගෙන්වන ඖෂධවල ගුණාත්මකභාවය ගැන ආරක්ෂිතභාවය ගැන ප්‍රත්‍යගුණ්‍ය ගැන තමන් වග නොකියන බවට අත්නෝමතික තීරණයක් ගන්නවා. ඒ තීරණයට සම්බන්ධ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් කවුද කියන එක විකනකාධිපතිවරයා පැහැදිලිව සඳහන් කරනවා. ඒ අධ්‍යක්ෂ මණ්ඩල තීරණවලදී සාමාන්‍යයෙන් ගන්න බෝඩ් මීටින් වෙනුවට නෝට් ටු බෝඩ් කියලා සුවිශේෂී සඳහනක් ඉදිරිපත් කරනවා හිටපු විධායක අධ්‍යක්ෂකවරයා. ඒ අනුව ඉතාමත්ම පැහැදිලි ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ මණ්ඩලය මහාචාර්ය එස්.ටී. ජයරත්න වෛද්‍ය විජිත් ගුණසේකර වෛද්‍ය ප්‍රදීප් සිල්වා වෛද්‍ය කෝසිල ගුණරත්න නීතිඥ මනෝජ් ගමගේ සුපුල් විජේසිංහ චතුරංග මොහොට්ටි ගෙදර එවැගේම ප්‍රියන්ත සේරසිංහ ඇතුළු කණ්ඩායම මේ ඖෂධ නියාමන අධිකාරියේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කළ තිබෙනවා. මේක විශේෂත්වයක් තමයි මේ ප්‍රශ්න සහගත අධ්‍යක්ෂ මණ්ඩල තීරණ ගන්නා විට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන සහභාගී නොවෙච්ච බවට ඇබ්සන් බව සඳහන් වෙනවා. අපි අහන්න කැමති ඔහු සහභාගී නොවුනේ ප්‍රමාණවත් හේතු දැක්වීමකින්. සත නිවුස් ප්‍රධාන පෝත්‍රිකාශය සවස 6:25 සුප්‍රීම් ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.